එතකොට මේ රත්නපුරේට ඇවිල්ලා මහබඹා ගැන කතා කරනකොට මට පොඩ්ඩක් මහබඹාලා නෙවෙයි ඒක පටල ගන්න එපා, තව බබාලා ගැනත් මට මතක් වෙනවා. වෙන බබාලත් ඉන්නවනේ. කොයි බබාලද? කයිවාරු තැන් තැන්වල ගිහිලා කයිවාරු ගහන බබාලා. එහෙම විවිධ විවිධ ඉන්නවා. මේ බබාලා අතරේ එක බබෙක් ඉන්නවා. බබා කම කොච්චරද කියනවනම්, තමන්ගේ තාත්තා මැරුණාම අම්මේ කවදද ගිහිලා ජනාධිපති දිවුරන්නේ? අද අම්මා තාම දිවුරුම් දුන්නේ නැද්ද කියලා අහපු මහ බබෙකුත් ඉන්නවා. බම්බා නෙවෙයි බබෙක්. හරිද? තාත්තා මැරුණාම අම්මා කවදද දිවුරුම් දෙන්නේ කියලා ඇහුවා. එහෙම බබ්බුත් මේ රටේ ඉන්නවා කියන එක, ඒ කියන්නේ එහෙම තේරෙන්නේ නැති, හැබැයි කියන ඉංග්‍රීසි සුද්දොන්ටත් තේරෙන්නේ නැති, කියන ඉංග්‍රීසි සුද්දොන්ටත් තේරෙන්නේ නැහැ. එහෙම බබාලත් ඉන්නව නැද්ද මොනසිංහ මහත්තයා? අපි දෙන්නම දන්නව හොඳට. ඒ වගේම තමයි ඉතින් මෙයා වස්සේ තෙමෙනවා, ක්‍රිකට් ගහනවා, ෆුට්බෝල් ගහනවා, ගිටාර් ගහනවා. ඉතින් මෙහෙම අරහෙ දිවලා මෙහෙ දුවලා කියනවා මං අච්චරක් බෙදුවා, මෙච්චරක් බෙදුවා කියලා. මං මේක කිව්වේ හැබැයි අපි මෙච්චර කාලෙකට කිව්වේ නැහැ. අද මං රත්නපුරේට ඇවිල්ලා කියනවා අපි වැඩසටහන් 10ක් කරලා මේ 11 වෙනි වැඩසටහන රත්නපුරේ කරනකොට මං සංඛ්‍යාලේඛන ටිකක් කෙටියෙන් කියනවා. ස්මාර්ට් බෝඩ් පන්ති කාමර දිදී දිදී බෙද බෙද ගිහිල්ලා රැස්වීම් තියලා දේශපාලන වේදිකා කරගන්නවා නේද ඉස්කෝලේ, පාසල් ළමුන්? හැබැයි අපි එහෙම නැතුව ස්මාර්ට් පන්ති කාමර 134ක් මේ රත්නපුරේ දෙන 19ට අමතරව මේ වෙනකොට ලබා දීලා ඉවරයි.